අයිබෝවන් 2021 ඒ ලෙවල් ලියන ඔයාලා මේ එකතු වෙන්නේ ඔයාලට මේ කාලෙදී නරඹන්න ලැබෙන වැදගත්ම වීඩියෝවක් එක්ක සාමාන්‍යයෙන් අපේ පන්තියේ අපේ පන්තියේ පමණක් සහභාගී වෙන ළමයිට අපි දෙන ඉතාමත් වැදගත් රහසිගත උපරිස්මාලාව අපි පොදු යහපත සඳහා හැමෝටම උදව්වක් වන විදිහට මේ කාලය තුල අපි දෙන්න තීරණය කළා බින්දුවේ ඉඳන් වැඩ පටන් ගන්න ළමයෙක්ට මේ ඉතිරි වෙලා තියෙන මාස කීපේ මේ ඉතිරි වෙලා තියෙන අපි පෙබරවාරි මාසෙ ඉඳන් ගත්තොත් මේ මාස 6 කොහොමද කෙමිස් වලට වැඩ කරන්නේ කොහොමද වැඩ කරලා ඒකක් ගන්නෙ බින්දුවේ ඉඳන් පටන් අරගෙන කෙමිස් වලට මේ මාස 6 ඒකක් ගන්න විදිහ සම්බන්ධව කියලා දෙන වීඩියෝවත් එක තමයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ ඒතොර ළමයි අනිවාර්යම වීඩියෝ එක අකණ්ඩව ස්කිප් කරන්න නැතුව අවසානයේ කන් නරඹන්න ඔයාලට ඉතාම වැදගත් දේවල් ගොඩක් මේ වීඩියෝ එක ඇතුලේදී ඔයාලට මම ඉදිරිපත් කරනවා. එතකොට ළමයි මතක තියාගන්න මාස 6කින් කොහොමද අපි බින්දුවේ ඉඳන් වැඩ පටන් ගන්න කෙනෙක් වැඩ කරලා කොහොමද ඒකක් ගන්න. පළවෙනි කාරණාව ළමයි ඔයාට මේ ඉතිරි වෙලා තියෙන කාල සීමාව ඔයාට ඒකක් ගන්න. මේ කතා කරන්නේ S1කටවත් 100කටවත් මේ කෙලින්ම ඒකක් ගන්න ප්‍රමාණවත් වෙන කාල සීමාවක් කියන එක තරේ ඔළුවට හිතට දාගන්න ඕන දෙයක් වෙනවා. පළවෙනි කාරණාව ඕකයි. අපිට මේ ඉතිරිලා තියෙන කාල සීමාව අපිට ඒකක් ගන්න හොඳටම ප්‍රමාණවත් වෙන කාල සීමාවක් ඉතිරිලා තියෙනවා. කෙමිස්ට්‍රි සම්බන්ධව මම මේ කතා කරන දේ මම සාමාන්‍යයෙන් ඔයාලට මේ විදිහේ වීඩියෝ YouTube එකේ ගොඩක් ඔයාලට දකින්න ලැබුණත් ඒ සමහර වෙලාවට YouTube කරන අය මේ විදිහේ වීඩියෝස් නිර්මාණය කරලා ඔයාලගේ views ගන්න දැම්මත් තේරුම් ගන්න මම ෆීල්ඩ් එකේ ඉන්න දහස් සංඛ්‍යාත ළමයිට උගන්නලා තියෙන ගුරුවරයෙක් විදිහට අවුරුදු ගණනාවක් තුල මම හදපු නිර්මාණය කරපු ප්‍රතිඵලත් එක්ක තමයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මම මේ වැඩේ ඔයාට මෙහෙම කළොත් මෙහෙම වේවි කියලා කියන එක නෙමෙයි මේ කරන්නේ. මම මේ වෙද්දි මේ වැඩේ කරලා ඉවර කරපු කෙනෙක් විදිහට තමයි මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ ළමයි මගේ පන්තියට ඇවිල්ලා තියෙනවා. අහගන්න මගේ පන්තියට ඇවිල්ලා තියෙනවා. කෙමිස්ට්‍රි වල පුංචිම පුංචි දේවල් පවා කිසිම දෙයක් පවා අඳුමතරේ ග්ලූකෝස් වල ව්‍යුහය පවා බෙන්සින් වලය පවා නොදන්න ළමයි විභාගයට මාස 5කට 6කට කලින් ඇවිල්ලා තියෙනවා. සමහර ළමයි ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි W කෙමිස්ට්‍රි සමහරලාට ඊට පස්සේ අවුරුද්දක් විතර අතහැරලා මගේ පන්තියට මගේ රිවිෂන් පන්තියට ඇවිල්ලා තියෙනවා. මාස 5කින් 6කින් ඒ ළමයිව ඒහෙකට ගෙනිච්ච වැඩපිළිවෙල තමයි මම මේ ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේදී නරඹන්න මේකදී ඔයාලට වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබෙවි. ඒ වගේම ඔයාට බින්දු ඉඳන් ඒ කියන්නේ දැන් ඉඳන් වැඩ පටන් ගත්තොත් කොහොමද මේ ඉතිරිලා තියෙන කාල සීමාව මේ ඉතිරිලා තියෙන මාස 5 6ක කාල සීමාව කොහොමද ඒකට අපි අපේ දැනුම ගොඩනගා ගන්න කියන එක තමයි මම මෙතනදී විස්තර කරන්නේ. හරි. එහෙනම් ළමයි පළවෙනි කාරණාව ඔයා විශ්වාස කළ යුතු වැදගත්ම දේ තමයි මේ ඉතිරි වෙලා තියෙන කාල සීමාව ඔයාට ඒකක් නෙමෙයි ඒ ප්ලස් එකක් ගන්න පුළුවන් තරම් සෑහෙන කාල සීමාවක් මේ ඉතිරි වෙලා තියෙනවා. හරි. මාස 6ක කාල සීමාවක් පෙබරවාරි මාසෙ ඉඳන් ගත්තොත් ජූලි මාසෙ දක්වා මාස 6 කාල සීමාව පාඩේ ඉතිරි වෙලා තිනවා. සමහර වෙලාවට මේ කාල සීමාව මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද හේතුව අපි එහෙම හිතන්නේ වේවි කියලා. නමුත් යම් කිසි විදිහකට අපිට අගෝස්තු විභාගය පවත්වන්න බැරි වුණොත් යම් විදිහකට අපි තව සති කිහිපයක් හරි මාසයක් හරි කල් ගියොත් තව මේ මාස ගන්න වැඩි වෙනවා. නමුත් මම මේ ප්ලෑන් එක ඉදිරිපත් කරන්නේ විභාගයේ අගෝස්තු මාසයේ 2021 විභාගයේ අගෝස්තු මාසයේ පවත්වනවා. එතකොට මේ පෙබරවාරි ඉඳන් වැඩ පටන් ගන්න ළමෙක් බින්දු ඉඳන් කිසිම වැඩක් කරලා නැහැ. පහුගිය කාල සීමාවේ නිකරුණේ ගත වුණා. කිසිම වැඩක් කරලා නැහැ. කොහොමද වැඩ කරලා ඒහෙකට ගොඩ නැගෙන්නේ? අන්න ඒක ගැන තමයි මම ඉදිරිපත් කරන්නේ. එතකොට ළමයි පළවෙනි කාරණාව ඉතිරලා තියෙන කාල සීමාව මාස 6යි. මෙන්න මාස 6ේ කාල සීමාව කොහොමද ඔයා ඒහෙකට ගියේ? පළවෙනි කාරණාව ඔයා ඔයාගේ හිතට දාගත යුතු දේ තමයි ඇයි මම කෙමිස්ට්‍රි වලට ඇයි මම බයෝ වලට ඇයි මම මැත්ස් වලට ඇයි මම ෆිසික්ස් වලට ඒකක් ගන්න ඕනේ ඇයි මම ඒ තුනක් අරගෙන කැම්පස් යන්න try කරන්න ඕනේ කියන එක ඔයා ඔයාගේ හිතට තදින් කවද්ද ගන්න. මොකටද එහෙම කරන්න ඕනේ?
ඔයා ජීවත් වුණු කාල සීමාවට වඩා ජීවත් වෙන්න තියෙන කාල සීමාව වැඩි ජීවත් වුණු කාල සීමාවට වඩා ජීවත් වෙන්න තියෙන කාල සීමාව වැඩි ඒක නිසා ඔයා ජීවිතේ සැපෙන් සතුටෙන් යහපත්ව ජීවත් වෙන්න නම් ඔයා ඒ තුනක් අරගෙන ඔයාට කැම්පස් යන්න පුළුවන් වුණොත් ඔයාට ඔය සියලු දේවල් ඔයාගේ පස්පස හම්බා වෙනවා ඒක නිසා මතක තියාගන්න මම කෙමෙච් වලට ඒකක් ගන්න විදිහ සම්බන්ධ විශේෂඥ උපදේශ සහිතව තමයි මම මේ දෙන්නේ මොකද හේතුව මේ දේවල් ඔයා ගැළපෙන විදිහට අනිත් සබ්ජෙක්ට් දෙකටත් අදාළ කරගෙන ක්‍රියාත්මක කරන්න මම මේ කෙමෙච් වල දෙන්නේ ළමයි මම මේ වෙද්දි ප්‍රායෝගිකව අත් දැකලා අත් විඳලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල අරන් තියෙන සරස්ව තමයි මම දෙන්නේ ළමයි ඇත්තටම මම මේක හඳුනන්නේ අපේ සාමාන්‍ය අපේ පන්තිය රිවිෂන් පන්තියේ ප්ලෑන් A ප්ලෑන් B ප්ලෑන් C කියලා රිවිෂන් පන්තියේ කාල සීමාව අපි කඩන කොටස් තුනකට අපි සතිපතා ළමයිට වැඩපිළිවෙලක් දෙනවා කොහොමද දවස ගානේ වැඩ කරන්න කියලා. ඒතකොට මේ වැඩපිළිවෙල තමයි මම මේ දිගහරින්නේ. ළමයි ඔයා පළවෙනි කාරණාව ඔයාට ඕනේ W මට්ටමේ ඉන්න ඔයාට කෙමිස්ට්‍රි වලට එකක් ගන්න. හරි W මට්ටමේ ඉන්න ඔයාට කෙමිස්ට්‍රි වලට එකක් ගන්නයි ඕනේ. එතකොට ඔයා අඳුර ගන්න ඕන එහෙනම් කෙමිස්ට්‍රි වලට එකක් ගන්නවා කියන්නේ මම ලකුණු 75කට වඩා වැඩියෙන් පේපර් එකට ගන්න ඕන. ලකුණු 75කට වඩා වැඩියෙන් පේපර් එකට ගන්න ඕන. ඒක ලකුණු 75කට වඩා කොහොමද පේපර් එකට වැඩියෙන් ලකුණු ගන්න? ඒතකොට දැන් ඔයා ඉන්නේ W එකේ. ඔයා මේ වෙද්දී ඔයා මේ කාල සීමාවේ ගිරට් වෙලා ඉඳලා වෙනදා කරපු වැඩ ප්‍රමාණයවත් කරන්නේ නැතුව ඔයා මේ වෙද්දී කාල කණිම වෙලා ඉන්නේ. එතකොට එහෙම කඩා වැටුණු මානසික තත්ත්වයකින් ඉන්න ඔයාට කොහොමද මේ W එකේ ඉන්න ඔයා කොහොමද ඒකට ගොඩනගන්නේ කියන එක තමයි මම මේ විස්තර කරන්න යන්නේ. එහෙනම් ඔන්න බලන්න ළමයි W එකේ ඉන්න ඔයා මේ විදිහට වැඩ කරලා කොහොමද ඒකට එන්නේ කියන එක මම ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඔන්න පළවෙනි කාරණාව. ඔයා අඳුර ගන්න ඕන කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න තියෙන එකම විදිය තමයි කෙමිස්ට්‍රි ප්‍රශ්න පත්‍රයට ලකුණු 75කට වඩා ගන්න එක. එහෙනම් අපිට අවසානයේ ඒ ලෙවල් විභාගයේ අපිට තියෙන මොකද්ද ප්‍රශ්න පත්‍රයක් ලියලා ඒකට ස්කෝර් කරන එක. එහෙනම් ළමයි පළවෙනිම කාරණාව ඔයා තේරුම් ගන්න ඕන මතක තබා ගන්න ඕන වැදගත්ම දේ තමයි අපේ එක්සෑම් එක පිහිනීම නම් ඔයා දුවන්න ප්‍රැක්ටිස් කරලා හරියන්නේ නැහැ. පීනලාම පුරුදු වෙන්න ඕන. තේරුණාද? ඒක නිසා ඔයාගේ විභාගයේ මයින්නේ ඒ ලෙවල් ප්‍රශ්න පත්‍රයක් ලියලා ඒ ලිවීම ප්‍රගුණ කරලා තිබුණොත් විතරයි ඔයාට ඒකට අදාළ ඒකක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ළමයි ඔයා අඳුර ගන්න ඕන මගේ ටාගට් එක කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න පත්‍රයේදී. ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු වෙම් වෙන දේවල් මොනවද? ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු වෙම් වෙන්නේ ළමයි ෆිසිකල් කෙමිස්ට්‍රි. හරි මම ලකුණු වෙම් වෙන පැති ටික තමයි මම මේ කියන්න යන්නේ. හරි ෆිසිකල් ඊළඟට ළමයි ඕර්ගනික් කෙමිස්ට්‍රි. හරි ඊළඟට ඉනෝර්ගනික් කෙමිස්ට්‍රි. හරි මේ තමයි ප්‍රධාන වශයෙන් ඔයාගේ මොනවද හරි ප්‍රධාන වශයෙන් ඔයාගේ ලකුණු වෙන්වන සීමාවන් ටික මොනවාද? සාමාන්‍ය රසායන නැත්නම් ජෙනරල් කෙමිස්ට්‍රි, ෆිසිකල් කෙමිස්ට්‍රි, ඕර්ගනික් කෙමිස්ට්‍රි, ඉනෝර්ගනික් කෙමිස්ට්‍රි, ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි. ඒතොර රසායන විද්‍යාවේ මෙන්න මේ කොටස් ටික තමයි ඔයා ඉලක්ක කරලා වැඩ කරන්න ඕනේ. දැන් ළමයි එතකොට ඔයාට පළවෙනි දේ ඔයා ජෙනරල් කෙමිස්ට්‍රි හොඳටම කරගන්න ඕන. ජෙනරල් කෙමිස්ට්‍රි හොඳටම කරගන්න ඕන රසායන විද්‍යාවේ මූලික සිද්ධාන්ත සියල්ලම තියෙන්නේ මෙතන. එතකොට දැන් මම මේ කතා කරන්නේ බිඳුවේ ඉඳන් පටන් ගන්න කෙනෙක් ටේකක් ගන්න විදිහනේ. එතකොට ඒ ළමයට මම යෝජනා කරන්නේ ඔයා ඉනෝගරික් වලින් පටන් ගන්න. ඔයා ඉන්ඩස්ට්‍රි වලින් පටන් ගන්න. මොකද හේතුව බිඳුවේ ඉන්න කෙනා මම බලාපොරොත්තු වෙන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. එහෙනම් ඔන්න අපි පළවෙනි පාඩමෙන් වැඩේ පටන් ගන්න ඕන. මොකද බිඳුවේ ඉන්න කෙනෙක් නම් මේ 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 කියන කතාව ළමයි W එකේ ඉන්න කෙනාගෙන මම කතා කරාට මේක S එකේ ඉන්න කෙනාට C එකේ ඉන්න කෙනාට B එකේ ඉන්න කෙනාට ඊට වඩා හොඳ රිසල්ට්ස් ගන්න හේතු වන ක්‍රියාවාර්ගය තමයි මම මේ කියන්නේ. ඔයා පළවෙනි පාඩමේ ඉඳන් ඉගෙන ගන්න පටන් ගන්න. එතකොට දැන් ඔයාලට පැහැදිලිව හිතෙන්න පුළුවන් සර් කොහොමද සර් දැන් මම පළවෙනි පාඩමේ ඉඳන් ඉගෙන ගන්න පටන් ගන්න. ඔයා වෙන කිසිම සම්පතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා මේ channel එකේම තියනවා ළමයි
පළවෙනි පාඩම සම්පූර්ණව උගන්නපු වීඩියෝ මාලාව. ඒක නිසා ඔයා මේ පෙබරවාරි මාසෙ සතියක් දෙකක් උපරිම වර්ධන. ඒ පළවෙනි පාඩම සම්පූර්ණයෙන් ස්ටඩි කරලා ඉවර කරනවා. හරි? මොකද ඒක ඇතුලේ තමයි ළමයි ඔයාලට තියෙන්නේ කෙමිස්ට්‍රි වල ගමන් කරන්න ඕන මාර්ග සිටියම තියෙන එක. එතකොට පළවෙනි පාඩම ඔයා ශක්තිමත් ආවරණය කරගත්තොත් මේක ළමයි සති දෙකකට වඩා ගන්න එපා. මොකද ළමයි ඔයාට ඒ වීඩියෝ මාලාව තියෙනවා. හරි? 2022 මුල සිට කෙමිස්ට්‍රි කියලා ඒකේ පළවෙනි එකේ පරමාණු ව්‍යුහය කියන පාඩම සති දෙකක් කරන්න. ඒකේ වීඩියෝස් ටික ඔයාට දවසට වීඩියෝස් දෙකක් හරි තුනක් හරි බලලා සති දෙකක් විතර අරගෙන ඔයා මොකද්ද මෙන්න මේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන් අවසන් කරගන්න. ඒතර බිඳුවේ ඉඳන් පටන් ගන්න කෙනෙක් මුලින්ම කරන්න ඕනේ ඕක. එතකොට හිතන්නකෝ පළවෙනි පාඩම දැන් හරි මම කම්ප්ලීට් කරලා ඉවරයි. එහෙම කෙනෙක් ඉන්නවනම් ඊළඟ ස්ටෙප් එකෙන් එයා වැඩේ පටන් ගන්නවා. එතකොට ළමයි ඔයා අඳුර ගන්න ඕන මෙව් වලට ඊළඟ විභාගෙ මෙන්න මෙන්න ලකුණු ප්‍රමාණ. ළමයි සාමාන්‍යයෙන් ඕර්ගනික් කෙමිස්ට්‍රි වල රචනා පේපර් එක මම රචනා පේපර් එක ගැන මුලින්ම කතා කරන්න ළමයි රචනා පේපර් එකේ රචනා ප්‍රශ්න දෙකක් එනවා. එකක් ලකුණු 100ක ප්‍රශ්නෙකුත් අනිතක ලකුණු 150ක ප්‍රශ්නෙකුත් ඕර්ගනික් කෙමිස්ට්‍රි වල ලකුණු 250ක් එනවා. ඉනෝර්ගනික් කෙමිස්ට්‍රි වල රචනා ප්‍රශ්න පත්‍රයේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නෙකුත් එතන ලකුණු 100යි. රචනා ප්‍රශ්න දෙකකුත් එනවා. එතකොට ලකුණු 25 ලකුණු එන්නේ ළමයි ලකුණු 75 දෙකක්. එතකොට ලකුණු එතන 150යි. එතනත් ලකුණු 250කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හරි? ඊළඟට කර්මාසසයන හා පරිසරයේ එක රචනා ප්‍රශ්නයක්. ඊට පස්සේ ෆිසිකල් කෙමිස්ට්‍රිලින් ව්‍යුහගත එක ප්‍රශ්නෙකුත් රචනා ප්‍රශ්න දෙකකුත් අපි ඔයාලට දෙනවා. එතකොට ලකුණු 400ක වගේ ලකුණු ප්‍රමාණයක්. හරි? එතකොට ළමයි අපිට රචනා ප්‍රශ්න පත්‍රයෙන් අපිට ගන්න ඕනේ ලකුණු 1000න් 700ක් තමයි ඒකක් ගන්න අපිට ඕනේ. ලකුණු 1000න් 700. මේ ලකුණු 700 ගන්න එක ගැන තමයි අපි හිතන්නේ. මොකද හේතුව ළමයි ලකුණු 1000න් 700ක් කියන්නේ 50න් ලකුණු 35. හරි? මොකද ওই ලකුණු 20න් බෙදෙනවා. එතකොට ලකුණු 700ක් ගන්න දින ඇත්තම කිව්ව 1000කින් නෙමෙයි 1300කින්. මොකද ළමයි ප්‍රශ්න රචනා ප්‍රශ්න දෙකක් අපිට මේ ප්‍රශ්න පත්‍රය කරද්දී අතාරින්න සිද්ධ වෙනවා. මොකද අපිට රචනා පේපර් එකේ B කොටසට ප්‍රශ්න තුනක් තියෙනවා. ඒකේ රචනා ප්‍රශ්න දෙකයි ලියන්න ඕනේ. C කොටසට රචනා ප්‍රශ්න තුනක් තියෙනවා. ඒකෙන් දෙකයි ලියන්න ඕනේ. ඒතර අපි ප්‍රශ්න දෙකක් අතාරිනවා. එතකොට මේ ඉතිරි වෙන ප්‍රශ්න වලට තමයි ලකුණු 1000ක් තියෙන්නේ. ඒතර මේ ලකුණු 1000න් තමයි 700 ගන්න ඕනේ. ඒතර අපි ලියන ඉව්වලින් ලකුණු 300ක්ම අඩු වෙන්න පුළුවන්. අපිට 50න් මෙතන 35ක් ගත්තනම් වැඩේ හරි. මොකද හේතුව මම ගාව තියෙනවා MCQ වලට ලකුණු 40කට උඩින් ලකුණු ගන්න පුළුවන් අනිවාර්යෙන් හරියන ප්ලෑන් එකක්. හරිද? අනිවාර්යෙන් හරියන ප්ලෑන් එකක් තියෙනවා. හරි? එහෙනම් ඔන්න W මට්ටමේ ඉඳන් වැඩ පටන් ගන්න ළමයෙක් නම් පළවෙනියටම කරන්න ඕන දේ තමයි පළවෙනි පාඩම මේ ඔයා මේ වීඩියෝ එක බලන channel එකේම ඔයා playlist වලට ගිහිල්ලා 2022 තෝරන්න 2022 playlist වල 2021 ඔන්න වීඩියෝ මාලාව තියෙනවා. පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම ඔයා පුළුවන් ඒක මුලින් ඉඳන් පිළිවෙල බලලා සති දෙකක් ඇතුළත ඔයා ඒ කොටස සම්පූර්ණයෙන් අවසන් කරගන්න. ඊළඟට ඔන්න ඊළඟට වැඩේ පටන් ගන්න මම ඔයාලට යෝජනා කරන්නේ ඕර්ගනික් කෙමිස්ට්‍රි. හරි? ඕර්ගනික් කෙමිස්ට්‍රි. හරි? ඕර්ගනික් කෙමිස්ට්‍රි අපුරු 250ක් තියෙනවා. ළමයි අපි ට මුණ ගැහිලා තියෙනවා සමහර ළමයි ඉන්නවා කෙමිස්ට්‍රි වල සමහර ළමයි. හරි? කෙමිස්ට්‍රි වල ඕ කියන්නේ ඇත්තම කතාව කියන්නේ මෙන්න මේක ඉතාල වැඩගත් දෙයක්. දැන් මම ඔයාලට ජෙනරල් කෙමිස්ට්‍රි සම්පූර්ණ ඉවර කරලා පස්සේ මම ඔයාලට ඕර්ගනික් කෙමිස්ට්‍රි යන්න කියන්නේ මගේ පන්තිවල ළමයි ඉඳලා තියෙනවා ෆස්ට් ෂයි ඕර්ගනික් බෑ සෙකන්ඩ් ෂයි ඕර්ගනික් බෑ. හරි? එහෙම ළමයි ලොකු ප්‍රමාණයක් ඉඳලා තියෙනවා තර්ඩ් ෂයි එක මාව මුණ ගැහිලා මංගාවට ඇවිල්ලා. ඒතුළු මම ඒකෙන් අදහස් කරන්නේ ෆස්ට් ෂයි කෙමිස්ට්‍රි W සෙකන්ඩ් ෂයි කෙමිස්ට්‍රි W ෆස්ට් ෂයි වත් සෙකන්ඩ් ෂයි වත් ඕර්ගනික් බලන්නවත් බැරි වුණු ළමයි තර්ඩ් ෂයිගේ අවසාන මාස 5යි මංගාවට ඇවිල්ලා 100ක් විෂය කාරණා හරියට ගොඩනගාගෙන ඒකකට ගියලමයි ඉන්න නිසාම තමයි මම ඊළඟට ඕර්ගනික් තෝරගන්නේ. බලන්න පයිනි පාඩම් පස්සේ මම තෝරගන්නේ ඕර්ගනික් කෙමිස්ට්‍රි. ඔයා පයිනි පාඩම් ස්ටඩි කරලා ඉවර වුණාට පස්සේ ඕර්ගනික් කෙමිස්ට්‍රි මොනවද කරන්න තියෙන්නේ? ලකුණු 250ක කොටස මම ඔයාලට කොට දාලා දෙන්න අයියා. ලකුණු 250ක කොටස. කොහොමද කොට දාගන්නේ? ඔයා ඕර්ගනික් වල කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන්න. ඔයාට ඔන්න හොඳට අහගෙන ඉන්න ඕර්ගනික් පටන් ගන්න ළමයි මෙන්න මේ.
ඕගනික් වල තියෙන මුලින්ම නාමකරණය හරිද මම උගන්න රටාව වල් කියන්න ඊළඟට මම උගන්නේ පරිවර්තන ඊළඟට මම උගන්නන්නේ යාන්ත්‍රණ ඊළඟට මම උගන්නන්නේ සමාවය විකතාවය හරි ඊළඟට තමයි ගුණ විචලනය උගන්නන එහෙනම් ළමයි ඕගනික් වල ආරම්භය හරි ඔයා ඉස්සරලාම මේ චැනල් එකේම ඔයාට 2028 සඳහා ඕගනික් කෙමිස්ට්‍රි මුල සිට නාමකරණයේ කොටස සම්පූර්ණයෙන්ම තියෙනවා ඔයා කරන්න ඕනේ මේක සතුටකින් ඉවරුනාට පස්සේ ඔයා ඕගනික් කෙමිස්ට්‍රි සම්පූර්ණයෙන්ම බලලා ඒ නාමකරණයේ කොටස සම්පූර්ණයෙන් බලලා ඉවර කරන්න හරි තේරුණාද ඊළඟට ඔයාට එතනින් පස්සේ ඔයාට ඕගනික් වල පරිවර්තන යාන්ත්‍රණ සමාවයවකතාවය කියන කොටස් ටික හරියට පිළිවෙලට කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් හරි මම ඒක කොහොමද කරන්නේ කියන එක මම ඒකට විශේෂඥ උපදෙස් ටික සපයන්නම් ඒ ටික කොහොමද කරගන්නේ කියන එකට මම ඔයාලට නම්බර් එකක් දෙන්න ඒකට WhatsApp message එකක් එවන්න එතකොට මම ඒ ටික කොහොමද ආවරණය කරගන්නේ ඒ දේවල් ගැන මම ආව දැනුවත් කරන්න මොකද ළමයි මේ වීඩියෝ පැත්තේ ඔක්කොම දේවල් විස්තර කරන්න බෑ මම ඊළඟට ඔයාලට අර කියන්න කියන්නේ ඕගනික් කෙමිස්ට්‍රි වලට ඕගනික් කෙමිස්ට්‍රි ඔයා නාමකරණය කියන කොටස සතියක් විතර අරගෙන සම්පූර්ණයෙන්ම අවසන් කරන්න මේක වීඩියෝස් ටික ෆ්‍රී ඔයාලට එතකොට මේ channel එක ඇතුළෙම තියෙනවා ඔයා වීඩියෝස් වලට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න වීඩියෝ ලිස්ට් එකේ මුල් වීඩියෝස් කීපෙම දාලා තියෙන්නේ නාමකරණය සම්බන්ධ ඕගනික් කෙමිස්ට්‍රි නම් කරලා තියෙනවා ඒ ඒ ටික බලලා ඒ ටිකෙන් ඔයා ඔන්න ගොඩනගා ගන්න අවබෝධයක් මට මේක කරගන්න පුළුවන් හරි මේක කරගන්න පුළුවන් එතකොට ඔන්න ෆයිනල් ෆාර්මා කම්ප්ලීට් කරලා ඉවරයි ඔන්න ඕගනික් කොයි ස්ටඩි කරන්න පටන් ගත්තා හරි එතකොට ළමයි ඔයා ඕගනික් ටික පිළිවෙලට කරගෙන යන ගමන් ඔන්න බලන්න ඕගනික් ටික පිළිවෙලට කරගෙන යන ගමන් ළමයි ඒ වගේම මතක තියාගන්න ඔයාලට මෙතෙන් පටන් වැඩ කටයුතු කොහොමද කරන්න ඕනේ කියලා මම සතිපතා ඔයාට ප්ලෑන් එකක් දෙනවා හරි ඒ ප්ලෑන් එක මම මගේ Telegram group එකට දාන එතකොට සතිපතා කරන වැඩ ටික ඒ කියන්නේ ළමයි දැන් ඔයා මේ සතියේ මොකද්ද කරන්න ඕනේ ඊළඟ සතියේ මොකද්ද කරන්න ඕනේ කියන වැඩ ටික මම දාලා ඔයාලට ප්ලෑන් එකක් දෙනවා ඒක මම මේ පල්ලෙහා මේ වීඩියෝ එකේ පල්ලෙහා link එක දානවා මගේ Telegram group එකේ මේ වෙද්දි දහස් ගණක් ළමයි එකතුල ඉන්නවා වැඩ කරනවා අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඊට පස්සේ එන්නේ ඒ ප්ලෑන් එකේ මම දවස ගානේ සවුඳ මොනාද කරන්න ඕනේ අඟහරුවද මොනාද කරන්න ඕනේ බදාදා කරන්න ඕනේ ඒ මොකද්ද මේ කරන්නේ මේ මාස්ටර් ප්ලෑන් එක තමයි මම මේක හරහා කරවන්නේ එහෙනම් ඔන්න W මට්ටමේ ඉන්න ළමේ ඔන්න ඕගනික් වලට අත තියලා නාමකරණය කොටස කරගන්නවා එතනින් පස්සේ පරිවර්තන යාන්ත්‍රණ සමාවයටතාවය එයා කොහොමද කරගන්නේ ඒකෙන් කොහොමද එයා අර මම කිව්වේ මම ඔයාලට විශේෂඥ උපදෙස් ටික සපයනවා කොහොමද ඒ ටික කරගන්න ඕනේ කොහොමද දැන් ඔයාලට අංකයකට ඕගනික් වල මේ ටික කරලා ඉවර වෙද්දි ළමයි ඔයාලට දැනෙන්න ගන්නවා ආ මට දැන් මේ ටික පුළුවන් මේක වෙනවා එහෙනම් මම පරිවර්තන ටික පුළුවන් කරගන්න ඕන මම යාන්ත්‍රණ සමාවයටතාවය පුළුවන් කරගන්න ඕන ඒක කරගන්නේ කොහොමද දැන් මම මේ කටින් කියන දේ කරන්නේ කොහොමද දැන් ළමයි මට මෙතන ඒ පරිවර්තනයේ ඔයාට මුකුත්ම බැරිය ඔයාට පරිවර්තනය කොහොමද පුළුවන් කරවන්නේ කියන එක මම මෙතන ඕගනික් උගන්නන්න යන්නේ නැහැනේ එතකොට මම ඒක උගන්නන්නේ කොහොමද කියන එක සම්බන්ධව ඔයාට ඒක ටික ඉගෙන ගන්න කොහොමද කියන එක සම්බන්ධව ඔයා මෙන්න මේ නම්බර් එකට හරිද මෙන්න මේ නම්බර් එකට ඔයා මට මැසේජ් එකක් දාන්න සර් කොහොමද මං අර සර් කියපු විදිහට වැඩ ටික කරගෙන යනවා හරිද එතකොට මම මෙතනින් පස්සේ මම කොහොමද මෙතනින් පස්සේ මේ සර්ගේ ප්ලෑන් එකට මාස 6 වැඩසටහනට කොහොමද මං ඇතුල් වෙන්නේ ඔයාගේ නම ඔයා ඉන්න ප්‍රදේශය දාලා මට WhatsApp message එකක් දාන්න සර්ගේ මම මේ වීඩියෝ එක බලලා මේ WhatsApp message එක දාන්නේ මෙන්න මේ නම්බර 071 3382 254 නම්බරයට දාන්න එතකොට ළමයි මෙතනදී මම අදහස් කරන්නේ ඔයා මේ මේ ප්ලෑන් එක හොඳට හිතර ගන්න ඔයාට මෙතනදී මම ඕගනික් කොහොමද ඉගෙන ගන්න කියන එක කියලා දෙන්න විදිහක් නැහැ නේ මම මේ මෙතනදී මේ වීඩියෝ එක ඔස්සේ මම ඔයාව දැනුවත් කරන්නේ කොහොමද අපේ වැඩ ටික ප්ලෑන් කරගන්නේ කියලා එහෙනම් ඔයා පළවෙනි පාරමෙන් පස්සේ යන්න ඕනේ ඕගනික් කෙමිස්ට්‍රි වලට හරි එහෙනම් ඔන්න මම මේ විදිහට මකලා පිළිවෙලට මම ලියන්න පළවෙනි පාරමෙන් පස්සේ ඔයා යන්න ඕනේ ඕගනික් කෙමිස්ට්‍රි වලට නේ මේ ප්ලෑන් එක ඔන්න බලන්න පළවෙනි පාඩම ඊට පස්සේ ඔයා යන්නේ මොකකටද ඕගනික් කෙමිස්ට්‍රි වල ඕගනික් කෙමිස්ට්‍රි කියන්නේ 7 වෙනි පාඩමේ සිට 10 වෙනි පාඩම දක්වා පාඩම් ටික. එතකොට මේ
පළවෙනි පාඩම මේ ඕගනික් කෙමිස්ට්‍රි හරි ඒ එක්කම ඔයා සමාන්තරව එක්කම ඔයා සමාන්තරව මොනවාද ඔයා ගොඩ දා ගන්න මේ YouTube channel එකේම තියෙනවා ළමයි බන්දන මේ YouTube channel එකෙන් free ඔයාලා බලන්න පුළුවන් බන්දන සෙමිනා වීඩියෝස් තුනක් තියෙනවා හරි බන්දන සෙමිනා වීඩියෝස් තුනක් තියෙනවා එතකොට ඔයා සති දෙකෙන් එතකොට පෙබරවාරි කියලා ගමු හරි දැන් මේක බලන දවස් ඉඳන් මේ ටික plan කරගන්න ලෑම්සි ළමෙක් මේක මාර්තු මාසේ බලනවනේ මේක මාර්තු මාසේ ඉඳන් මේ විදිහට plan කරගන්න හැබැයි පෙබරවාරි ඉඳන් තියෙන කාල සීමාවට වඩා මාර්තුල ඉඳන් තියෙන කාල සීමාව අඩු නිසා ඔයාට පුළුවන් ඒ කාල සීමාවට ගැලපෙන විදිහට හදාගන්න. ඔන්න පෙබරවාරි පළවෙනි සති දෙක මම සති ගානක් මෙතන දාන්න සති දෙක. පළවෙනි සති දෙක. හරි? ඔයා පළවෙනි පාඩම අවසන් කරනවා. හරි? ඊට පස්සේ පෙබරවාරි ඒකම ඊළඟ සතිය ආරගෙන බන්දන සෙමිනා වීඩියෝස් තුනක් තියෙනවා. ඒ තුන බලන්න. හරි? පෙබරවාරි 3 වෙනි සතිය. බන්දන සෙමිනා වීඩියෝස් තුනක් තියෙනවා. ඒක බලන්න. ඒක බැලුවට පස්සේ හරි දැන් මම ඕගලි පටන් ගන්නෙ ඊළඟ සතියේ මම ඒක කියන්න. ඒක බැලුවට පස්සේ මේ සෙමිනා වීඩියෝස් තුනක් තියෙනවා. ඒ වීඩියෝස් තුන මේ channel එකේම තියෙනවා. ඒක බැලුවට පස්සේ හොඳට මතක තියාගන්න. Kim papers with Hiranga Sovis කියලා මගේ papers channel එකක් තියෙනවා මොකද්ද Kim papers with Hiranga Sovis කියලා මම මේ බින්දු ඉදන් පටන් ගන්න ළමයට කරන්න ඕන දේවල් ටික කියන්නේ ඒකේ playlist වල කීහිල බලන්න view හා බන්ධන කියලා මොනවාද කියන්නේ වීඩියෝ මාලාවක් තියෙනවා ඒකේ 2011 ප්‍රශ්නේ ඉඳන් මේ වෙනකම් විභාග වලට අහපු විභාග ප්‍රශ්න ටික විවරණය කරලා තියෙනවා මොකද කරන්නේ ඒ ටික පිළිවෙලට කරලා ඒ ටික පිළිවෙලට කරගන්න ඒ ටික පිළිවෙල කරගන්න ඒකත් මේ සතියෙම වෙන්න ඕන එතකොට දැන් ළමයි A level විභාගයේ ඔන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ බන්ධන වලින් එතකොට ওই පළවෙනි ප්‍රශ්න තමයි මම මේ හදන්නේ එතකොට එතනින් ඔයාලට ලකුණු 100ක් ලැබෙනවා මම මේ ලකුණු 700 ගන්න කොහොමද කියලා කියන්නේ එතකොට ඔයා මේ පළවෙනි දෙවෙනි සතියේ තුන් ඒ කියන්නේ තුන්වෙනි සතියේ ඔයා කරන්න ඕනේ මොකද්ද බන්ධන papers එක කරගන්න ඕන papers channel එකෙන් ඒක කරගන්න ඕන එතකොට පෙබරවාරි මොනවාද ඊළඟ සතියේ අපි ඕගනික් නාමකරණයෙන් වැඩේ පටන් ගන්නවා නාමකරණය එතන ඕගනික් නාමකරණයේ ඉඳන් වැඩේ පටන් ගනිද්දී ඒ නාමකරණයේ කොටස මම අර කලින් කිව්වා වගේ මොනවාද මේ channel එකේම තියෙනවා ඔයාට ඒක බලලා ඒ නාමකරණයේ කොටස සම්පූර්ණ කරගන්න පුළුවන් මේ channel එකේම තියෙනවා videos වලදී ගිහලා ඒක බලලා ඔයාලා ඒක කරගන්න පුළුවන් හරි එතකොට තමයි මේ බන්ධන වල papers තියෙන්නේ අර මම කියපු Kim papers with Hiranga Sovis කියන channel එකේ ඒකට මේ videos තුන බලලා ඉවරලා අන්නේ videos වලින් කරලා මෙන්න මේ ලකුණු 100 සෙට් කරගන්න. ඔන්න ලකුණු 100ක් ලැබුණා. හරි? ඊට පස්සේ ඕගනික් නාමකරණය. ටික කරලා ඉතින් පස්සේ ඕගනික් සහ ඉතින් පස්සේ මොකද කරන්නේ කියන එක මේ කට මැසේජ් එකක් දාන්න. මොකද ඉතින් පස්සේ ළමයා ඔය පරිවර්තන ටික පිළිවෙලට පුරුදු වෙන්න ඕන. ඊළඟට අපි සමාවයකතාවේ ඊට පස්සේ මොනවාද? යාන්ත්‍රණ ඒ ටික පිළිවෙලට පුරුදු වෙන්න ඕන. එතකොට ඔන්න ඕගනික් අපි ස්ටාර්ට් කරනවා මේ මාසේ. හැබැයි මතක තියාගන්න මේ සතියේ ඕගනික් ඉවර කරන්න බෑනේ. එතකොට අපි යනවා මාර්තු මාසෙට. හරිද? ඔන්න මාර්තු මාසෙ. මාර්තු මාසෙ. දැන් ඕගනික් එක පැත්තකින් යද්දී ඔයා මාර්තු මාසේ පළවෙනි සතිය වගේ අරගෙන දැන් අපේ පන්තිවල ඉන්න ළමයෙක් නම් මේ වෙද්දි මේ ටික ඉවරයි. හැබැයි ඒ ළමයෙක් උනත් නැවත පාරක් මේ ටික කරන්න පුළුවන්. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මාර්තු මාසේ පළවෙනි සතිය අරගෙන ඔයා ඉවර කරගන්න චාලක රසායන ඒකට අදාළ වීඩියෝස් ටික ඒකත් මේ channel එකේ තියෙනවා. සාල්සයිනේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න. ඒකට අදාළ වීඩියෝස් ටික මේ channel එකේ තියෙනවා. පයින් වීඩියෝ එක හොයාගෙන ඒක බලලා එතෙන් පටන් ඒක ඉවර කරගන්න. එතකොට ළමයි ඔන්න ඔයාට ලකුණු 75ක් තව එකතු වුණා. ඉලෙල් භාගයේ තව ලකුණු 75ක් එකතු වුණා. ඔයා හරිද? එතකොට මේ ඕගනික් කියන්නේ ලොකු කොටසක් ඒක කරගන්න කොහොමද කියන එක සහ ඒ දේවල් ඔයා මේ නම්බරේට මැසේජ් එකක් දාලා අහගන්න.
मार्च मासे ओयाट දෙවෙනි සතියේ ඉඳන් දැන් ඔන්න ෆිසිකල් වල ඕගොල්ලෝ කියන්නේ. ඔයාලා ෆිසිකල් වල ඊළඟ පාඩනුත් කරගන්න පුළුවන්. එතකොට ෆිසිකල් වල කොහොමද ඊළඟ පාඩම් ටික කරගන්නේ? දැන් ළමයි ඔයා හිතන්නකෝ දැන් මම මේ මේ channel එකකින් ගන්නකොට ප්‍රයෝජනවත් එක තමයි මම ඔයාලට මේ ලියුවේ. එතකොට දැන් ඔන්න ඔයා පළවෙනි මාසේ ඉවර වෙද්දී ඔයා මෙතන පහේ පාඩම ඉවර කරගන්නවා, බන්දන පාඩම ඉවර කරගන්නවා, ඒකේ paper stick කරගන්නවා. जैसे एक कम ओगरी नाम करने में चैनल के में तीनों एक करगा नो में चैनल के में चार दशाएं ने संपूर्ण में तीनों इलाज लगाएं देविनी साथी याद दी देविनी साथी याद दी चार चार दशाएं इधर खाली और में पा में की करगा ने पुलवां एक आप तीनों शक्ति विद्या में चैनल के में तीनों जैसे चार दशाएं ने तीनों शक्ति विद्या पानी सती तो देवी सती चार रसायन कर गए तो तब हेच्चा कहाँ सेट करो हर ये तो लम्हे ओया बनाने ओया ने लाखुनो हाथसिया गांडे ओने की डेंटर में लाखुनो किया क्या बिल्ड लाखुनो देसीय पढ़ा हक क्या बिल्ड हर ताऊ गतवेला की निखिये द में तो ना साथी देखा है में तो ना साथी आई तूना है हर साथी ලකුණු 250ක් හරි ලකුණු 250ක් හරි එතකොට තමයි ඔයාලා මේ channel එක ඇතුළෙම ගන්න පුළුවන් දේවල් ටික තමයි මම මේ ලිව්වේ මම එහෙම ලිව්වේ channel එක ඇතුළෙම ඔයාලා කරගන්න පුළුවන් දේවල් ගැන ඔයාලට අවබෝධ කරවන්න එහෙනම් ඊළඟට හරි ඊළඟට ඔන්න ඔයා කරන්න පටන් ගන්නෝ දෙය දැන් ඔයා හොඳ දැනුමක ඉන්නවා ඕගනිකුත් start කරගෙන කරගෙන යනවා එතකොට ඔයා යන පන්තියකුණත් කමක් නැහැ මොන පන්තියකට ඔයා ගියත් කමක් නැහැ ओया बिंदु इन पटांगण लमे ना पहली पार में और स्टडी करना पटांगण अल मगे चैनल के दिन पहली पार में बालान लमे मुको द एक एवी दिन हरी द करने गिर ला बाद में टिका बाल ला और मैं पेपर स्टिक कर ला मैं पीलीवल तो आ मुल्टी कर लगा मैं आने वाले एक मट्ट में एक पार टा बैठे ना मम्मी किया ना अब देखी में ओया मैं भी दिन कराने के लिए किया ने एक है अल ඒක සමහරලාට සමහර කෙනෙක් මේ වීඩියෝ එක බලනවා ඇති සර් කරන විදිය පාඩම් කරන විදිය කියාවි කියලා. ඔහොමයි. මේ පාඩම් කරන විදිය මම ඔයාලට ලියලා ඔයාලට අර මම මේ පල්ලෙහා තියෙන link එකේ තියෙන Telegram group එකට මම දානවා සති පතක් කාසනවා. මෙතෙන් පටන් ඒ කියන්නේ අතීතයේ ඉඳන් දාපු කාසනන් ටිකක් තියෙනවා. මේ පෙබරවාරි මාසෙ දැන් අලුත්ම සැලැස්මකට මම මේ විදිහට කාසනන් ටික දානවා. එතකොට ඔයාට මේ වෙද්දිත් ඔයා වැඩේ අතහැරලා මගහැරලා ඉන්න ළමෙක් නම් ඔයාලට ඒ කාලසටහන දිහා බලලා අද දවසේ දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලට තියෙන ලොකුම ගැටලුව වෙන්නේ ඔයාලා මේ ගමන යන්න පටන් ගන්නෙ කවදාක්වත් නොගිය ගමනක්. ඔයාලා කවදාක්වත් කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න නැති. ඔයා කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න plan කරනවා. උතන තමයි අසාර්ථක වෙන තැන. ඔයා දන්නේ නැහැ අද දවසේ මම මොකද කරන්නේ. හෙට දවසේ මම මොකද කරන්නේ. ආ එහෙම කියලා ඔයාගම plan එකක් නැහැ. නමුත් මම මෙතනදි කරන්නේ ඔයාට සතිපතා plan එකක් සපේනවා. සවුද මොකද කරන්න ඕනේ අඟහරුවද මොකද කරන්න ඕනේ බදාද මොකද කරන්න ඕනේ මොන වීඩියෝස් ටිකද බලන්න ඕනේ මොනවාද ස්ටඩි කරන්න ඕනේ එහෙම කියලා මම මේ ඔයාලා ලියලා පෙන්නන්නේ දැනට මගේ channel එක ඇතුලේ ඔයාලා ගන්න පුළුවන් ප්‍රයෝජන ටික හරි එතකොට තමයි ඔයා දැන් ඔන්න තේරුම් ගත්ත ඔයාට සති කීපයක් යද්දිම ලකුණු 250ක් ඇවිල්ලා අපිට ඕනේ 700යි 700ෙන් 250ක් ගියම තව ලකුණු 450යි අපිට ඕනේ ලකුණු 450යි ඕනේ මේ ආවේ කොහොමද බන්දන වලට ලකුණු 100ක් ආව ජෙනරල් එක ශක්ති විද්‍යාවට 75යි චාලකයට 75යි කොහොමද ලකුණු ටික ආවේ එතකොට අපිට 250ක්ම ඇවිල්ලා පළවෙනි මාසේ කහමාර යද්දි ඇයි පෙබරවාරි මාසේ මාර්තු මාසේ භාගයක් ගිහිල්ල ඉවරයි ලකුණු 450යි තව ගන්න තියෙන්නේ හරි ළමයි ඔයා ඕගනික් ටික මම කියන පිළිවෙලට ඉවර කරගත්තොත් මොකද මට ෂුවර් ඕගනික් වල මට ඔයාලට ලකුණු 250ම අරන් දෙන්න පුළුවන්. ඕගනික් වල වෙනම ලකුණු 250ක් එන. ඕගනික් වල ලකුණු 250 මේ ඉදිරි මාස පෙබරවාරි මාර්තු ඒකට ආරම්භය මෙතනින් ගන්න තමයි. ඕගනික් නාමකරණය කරලා ආරම්භය ගන්න. ඔයා ඕගනික් වල මේ ලකුණු 250 කොහොමද? පෙබරවාරි පටන් ගත්ත මාර්තු අප්‍රියල් උපරිම නැයි මේ වෙද්දි මේ ලකුණු 250 වට සෙට් වෙනවා ඔයාලට ඕන නම් තව මාස දෙකක් තියෙනවා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරලා මේ ලකුණු 250න් තහවුරු කරගන්න ඇයි ඕගනික් අපි පටන් ගන්නෙ පෙබරවාරි මාසෙ පටන් ගන්න ඕගනික් අපි
अभी सामान्य रिविजन पंक्ति ए भी दिए टमाई ऐतो उड़ा रिविजन पंक्ति है यानी विस्तर वाला टा मेकर टा व्हाट्सएप मैसेज रख दाला कोहमस सर ने करना वैध वीडियो ला करना रिविजन पंक्ति सामान्य निकला मेरे व्हाट्सएप मैसेज रख दाला वाला विमसान पुरुवा हाँ ऐतो अन्ना ऑर्गेनिक पलर पैडी हाँ फिजिकल फिजिकल कोडस देखा खाल दें आपने लम्हे थावती नो मना सामातुलित दावे अरे सामातुलित दावे अरे सामातुलित दावे दें लम्हे सामातुलित दावे की अने एकेडी व्याक करान लोने मिच्छ रहे उन्ने बालाने मामे व्याट है मैं सामातुलित दावे की नो लम्हे केपी केसी अरे व्याय गियर व्याय यान ओने मग गुरुवरे की नोट्टे का अर स्टडी कर अन्य साकाच्चावत्तेक्क विभाग प्रश्न विवरण कर विभाग प्रश्न विवरण कर केएसपी और विभाग प्रश्न टीके विवरण एक अलग थीनो खालाब और विभाग प्रश्न टीके विवरण एक अलग थीनो लामाई एक याने वो यार ए टिका हार्ये टकर करता क्या याने वो यार ताबल अपनो तुंसी आती बुद्धि ना मुकदे हेतु है रचना प्रश्न देखा क्या नवा मुनार रचना प्रश्न देखा क्या नवा सामुदायिक आवे वो यार निकमण दैन्त में वो यार सी आई में बांधन में शक्ति दिया में चाल की में ओगरी प्रश्न देकर में दिन සම්මුතියක් ප්‍රශ්න දෙක. ඔයා නිකමර එකතු කරලා බලන්න 100යි මෙතන 150යි 250යි මෙතන 250යි 500යි මේකත් එක 800යි. ඔයාට දැම්මම ලකුණු 800ක් ලැබුණා. ඔයා බලන්න. ඔයා බලන්න ඔයා ඊට මොකද කරන්න තිබුණේ? පෙබ්‍රවාරි මාසේ සති දෙකක් අරගෙන පළමු පාඩම ආවරණය කරනවා. ඒක තමයි ළමයි ස්ටාර්ට් එක. ඒක අනිවාර්යෙන් ශක්තිමත් දෙන්න ඕන. දැන් පෙබ්‍රවාරි මාසේ දෙවෙනි තුන්වෙනි සති අරගෙන බන්දන සෙමිනා වීඩියෝස් තුන බලනවා මේ channel එකේම තියෙන. प्रश्न विवरण හැබැයි මං ගාවට આવොත් මම දන්නවා බැරි ඕනම එකෙක්ට ඕගනික් කොහොමද මේ මාස පහෙන් මාස හයෙන් ගොඩ දාලා ගොඩ නගලා මේ ලකුණු 250 අනිවාර්යෙන් ගන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවට ගේන්නේ කියලා. හරි? ඊළඟ ළමයි ඔයා මේ channel එකේ මේ ශක්ති විද්‍යා පාඩමෝලේ ඉඳන් බලලා ශක්ති විද්‍යාව දාලා පාස් papers ටික තියනවා ළමයි මේ channel එකේම. ඒතර papers ටිකත් මම දානවා මෙතන වෙනම papers කියලා දාන්නේ. papers ටිකත් මේකෙම තියෙනවා. මේ channel එකේම තියෙනවා. ඒකට paper channel එකට යන්න ඕනේ මේ channel එකේම තියෙනවා. හරි චාල රසායනය සෙමිනේකේ වීඩියෝස් ටික දිනනවා ඒක කරගන්න. එතකොට මාර්තු මාසේ මේ සති 3 යද්දී ඔයා මේ ලකුණු ටිකක් අරගෙන බන්දර ලකුණු ශක්ති විද්‍යා ලකුණු ඒක පිරිසු දෙක කරලා ඉවරයි චාල රසායන ලකුණු. ඊට පස්සේ ඔයා යන ගුරුවරයෙක්ගෙන් හෝ ඔයාට මගේ පන්තියට මගේ රිවිෂන් පන්තියට සම්බන්ධ වෙලා මොකද මගේ රිවිෂන් පන්තිය ළමයි මේ පෙබරවාරි මාසේ ඕගනික් කෙමිස්ට්‍රි සහ සමුදිතාවේ මුල සිට පටන් ගන්නවා. එතකොට ඔයාට ඒකට සම්බන්ධ වෙලා ඔයාට මේ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම කරන්න පුළුවන්. හරි? ඔයා යන ගුරුවරයෙක්ගෙන් උනත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. කොහොම හරි ඔයා ඕගනික් ටික මෙතන පටන් හරියට කල්පනා කරලා වැඩ කළොත් එතන ලකුණු 250ක් සමුදිතාවේ ලකුණු 300ක්
තුන්සියක් ගන්න පුළුවන්. තාමත් තරඟ විවෘතයි. ලකුණු 800ක් එනවා. සමුදාවේ ඔයා ස්ටඩි කරාට පස්සේ මගෙන් උදව්වක් විදිහට YouTube channel එකේ තියෙනවා. එක එක සමුදාවේ කොටස් වලට අදාළ papers discuss කරලා මේ channel එකේම තියෙනවා. ළමයි ඒ ටික කරගත්ත කියන්නේ ඔයාට ඉතන ලකුණු 300ක් හරි. ලකුණු 800යි. නමුත් ළමයි අපි 800කට සූදානම් වුණොත් ලකුණු 800ම ඉන්නේ නැහැ විභාගේ. ඒ නිසා අපි 1000ටම ready වෙන්න ඕන. එහෙනම් ළමයි ඔයාට මෙතන අපි ready නොවුණු මොනා තියෙන්නේ? ඉනෝගනි කෙනෙක්ට මග අරලා තියෙනවා නම් මම තාම රිවිෂන් එකේ පටන් අරගෙන නැහැ. මුල ඉඳන් ආවදී ඉගෙන ගන්න පුළුවන්. හරි? ඊළඟ කර්මාන්ත මම තාම පටන් අරන් නැහැ කර්මාන්ත පරිසරය. ඔයාලා මුල ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ළමයි සිලබස් එකම මුල ඉඳන් ඉගෙන ගන්න ඔයාලට යම් කිසි විදිහකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ගැන මේකට WhatsApp message එකක් දාලා කියන්න. හැම වෙලෙම ඒ WhatsApp message දාද්දී ඔයාගේ නම, ඔයා පදිංචිලා ඉන්න ප්‍රදේශය, ඊළඟට ඔයාගේ අවශ්‍යතාවය. ඔයා 2021 රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න කැමති, නැත්නම් සර් මට මෙන්න මේ පාඩම් ටික කරගන්න කැමති කියන එක, ඔයාගේ නම, ප්‍රදේශය සමග විස්තරේ ඔයාගේ ප්‍රශ්න දාන්න. එතකොට තමයි මට උත්තරේ දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ළමයි ඔන්න ඔය ටික මේකට එකතු වුණා කියන්නේ තව ලකුණු මේ 800ට එකතු වෙනවා. එතකොට ළමයි මොකද වෙන්නේ? ඔයාට ඔන්න ලකුණු 800 දැන් ඉඳන් හිතලා ගත්තත් ඔන්න කිමිච් වලට මේ ලකුණු සංඛ්‍යාව තවමත් ගන්න පුළුවන්. මම මේ ලකුණු 800 හදලා තියෙන්නේ කොහොමද? බන්ධන, ශක්ති විද්‍යාව, චාලකය, ඕගනික් සමුදිතාව. ඒක විතරක් මදි ළමයි. මොකද සමහර අවුරුදු වල ශක්ති විද්‍යාවෙන් ඉන්න නැති වෙන්න පුළුවන් ලකුණු 75. ඒක මම කියන්නේ. අපි ලකුණු 1000ටම රෙඩි වෙන්න ඕන. ඒතර මේ ටික ඕකට එකතු කරගන්න ඕන. තවනම් තව තියෙනවා ළමයි ගන්න ඉගිරින්. තව තියෙනවා වායු. හරි? ඒ පාඩනොත් මේකට එකතු වෙන්න ඕන. ඒවා එකතු කරගන්න සිලබස් එකම පූර්ණව ඉගෙන ගන්න ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම් ඒකටත් ඔප්ෂන් තියෙනවා. හරි? කොහොම හරි ඔයා දැන් දැන් ගුරුවරයෙක්ගේ නෝට් බලලා හරි ඒ වැඩේ කරගෙන papers ටික මේ විදිහට discuss කරගන්න. papers ලියන්න පටන් ගන්න. හරි? ඊළඟ ළමයි අපි සතියකට ඔයා පේපරේ ගන්න. අපි ඒක සාමාන්‍ය මාර්තු මාසෙ ඉඳන් පටන් ගන්නවා. සතියකට පේපරේ ගන්න ලියලා ඔයාම උත්තර ටික චෙක් කර ගන්න ඕන. ඔයා කළ යුතු වැදගත්ම දේක් තමයි ඕක. සතියකට ඔයා පේපරේ ගන්න ලියලා උත්තරය බලාගෙන හරි වැරදි දාලා වැරදි එක උත්තරේ බලාගෙන රතු පැනෙන් ලියනවා. අන්න එහෙම ඔයා කර ගන්න ඕන. ඒ කියන්නේ මාකින් එක චෙක් කරන කෙනා ඔයාම වෙන්න ඕන. ගුරුවරු මා පෙම්මාකින් ගිහිල්ලා වැඩක් නැහැ. ඔයා සති ගානක් මාස ගානක් මේ විදිහට කරගෙන යදී ඔයා දන්නේම නැතුව ඔයාට පුළුවන් වෙනවා. ඒක පටන් ගන්නනේ මාර්තු මාසේ. මාර්තු මාසේ ඉඳන් සතියේට එක ප්‍රශ්න පත්‍රයේ ගානේ 2020 A level වල ඉඳන් ලියන්න පටන් ගන්න. 2020 A level, 2019 A level, 2018 A level සතියේට එක ගාන ලියන්න. ඉතින් ඔයාට මේ වැඩේ ඔයාට පිසිස් වලට මේ වැඩේ ඔයාට බයෝමැත්ස් වලට යොදා ගන්න පුළුවන්. එතකොට ඔයාට ඔන්න රචනා ප්‍රශ්න පත්‍රය ගැන වැඩේ හරි. හරි? රචනා ප්‍රශ්න පත්‍රයේ හරි. එහෙනම් MCQ paper එක කොහොමද ගොඩ දාගන්නේ? මම පොඩි රහසක් කියන්නම්. මම ඒ රහසේ සම්පූර්ණම කියන්නේ නැහැ. ළමයි A level විභාගයේ MCQ paper එකේ MCQ ප්‍රශ්නෙන රටාවක් තියෙනවා. ඔයා ඕනන් 2011 තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? ඕගනික් IUPAC නාමකරණය. 2012 තුන්වෙනි ප්‍රශ්නේ ඒත් ඕගනික් IUPAC නාමකරණය. 2013 තුන්වෙනි ප්‍රශ්නේ ඒත් ඕගනික් IUPAC නාමකරණය. 14 15 16 17 18 19 බලන්න තුන්වෙනි ප්‍රශ්නේ ඕගනික් IUPAC නාමකරණය. තේරුණා නේද? එතකොට 19 හතරවෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට තේරුම් ගන්න හැම අවුරුද්දකම තුන්වෙනි ප්‍රශ්නේ නැත්නම් හතරවෙනි ප්‍රශ්නේ ඉදිරියේ ඉන්නේ මොකද්ද? ඕගනික් IUPAC නාමකරණය. ඒකට ඕන වෙන්නේ මෙන්න මේක විතරයි. මගේ මේ වීඩියෝස් ටික බලුවා නම් මේක ගොඩ. ඒක එක ලකුණක් තියෙනවා. ළමයි විශේෂත්වය තමයි රචනා පේපර් එකේ එක ලකුණක් කියන්නේ රචනා පේපර් එක ලකුණක් කියන්නේ 0.5. මොකද මේ වගේ ලකුණු 20ක් සෙට් වුණාම තමයි රචනා පේපර් ලකුණු එකක් වෙන්නේ. රචනා පේපර් හැබැයි MCQ පේපරේ ලකුණු එකක් කියන්නේ A level විභාගයේ CN ලකුණු එකක්.
तो एमसीक्यू एकाक क्या नवा एकाक खारिया नवा क्या मीन रचना पेपर लाखों विस्सा खारिया हाँ समान ऐ एमसीक्यू पनाह डर एल विभाग लाखों पनाह दे ऐ ना लम्हे ओया विधि है टे एमसीक्यू ओया विधि है टे हम पार्ट माफ़ बनाने तो क्रमयक तीर नवा एमसीक्यू मात्र का मनवादी किला अंदर का एक अट प्लान ने का काफी गाव थी हर एक अट प्लान ने का काफी गाव थी ना वाल ने माँग और ना आपे पाहुगी आउट वर्ल्ड टे हिम दुन्नु प्लान ने का माँ पेन ना में दिए ने आपे हिम दुन्नु एमसीक्यू प्लान ने का हर में की दिए ना लम्हे ए इन्हें मात्र का मनवाद ए ने मात्र का मनवाद इट अदालो पाहुगी आउट वर्ल्ड ऐवे तेरे प्रश्न मनवाद दिखे ना में की दिए हर इधर मामा यह मैं हमारे उधर में देना हर हमारे उधर में देना मैं 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 मातृकाटी का बलागने आने की हर रचना पेपर डे आने हमारे उधर में देना मैं मैं ठीक है बलागने आने की यह ना तेरुंगा आने मैं दिदास दाहना मेरे दोनों एकाक में दिए ने इधर तेरुंगा आने मैं भी दिए थे आप ही कहाँ है मना थी ने एल विभाग अनिवार्य मे रटाव तमें प्रश्न ये रटाव मुखाद की मट मिथन दिखी अन्न बे अरे रटाव मुखाद की मट मिथन दिखी अन्न बे लमे ओया मेहम कर मगे पांति बे नम ऑनलाइन अभी पांति तीन एक नम बेकिंग वाट आहार देन पुड़वा मम ओया उदी मुखाद कर प्रश्न तीन रटावा मुनवाद मेहम होया दी तीन वाट लघु दुष्कृता मुन पान सिद्ध वे ඉතින් නමුත් මට මේක මේකේ ඉදිරිපත් කරන්න බෑ ඔයා අපේ පන්තිට සම්බන්ධ වුණොත් මම සතිපතා මේ මාතෘකා ටික ඔයාට දෙනවා හරි එතකොට තමයි MCQ අනිවාර්යෙන්ම ඔය රටාව අඳුර ගැනීම තුල MCQ ප්‍රශ්නෙම රටාවක් තියෙනවා ඒ ප්‍රශ්නෙම රටාව අඳුර ගැනීම තුල 50න් 40ක් ගන්නවා කියන්නේ සිම්පල් දෙයක් හරි 50න් 40ක් ගන්නවා කියන්නේ සිම්පල් දෙයක් හරි 40 කෙලින්ම 40 එකට එන්න පුළුවන් चालकिन ඔගනි කරගෙන ස්ටඩි කරගෙන යන ගමන් අනිත් පැත්තේ ෆිසිකල් පටන් ගන්න මේ දෙක කරගත්ත පස්සේ සම්මුතිය පටන් ගන්න එතකොට මොකද වෙන්නේ බන්ධන වලින් ලකුණු 100යි ශක්ති විද්‍යාවේ ලකුණු 75යි චාලකයෙන් 75යි ඊට පස්සේ ඕගනි වලින් 250ක් සෙට් වෙනවා සම්මුතියෙන් ලකුණු 300ක් සෙට් වෙනවා එතන ලකුණු 800ක් තියෙනවා මේක 20ක් බෙදුවා ලකුණු 40ක් තියෙනවා මෙතන 40ක් එක්ක ලකුණු 80ක් වෙනවා හරි එතන මේ 40 ගන්න එක ඔයා නිකන් පේපර් එකක් එක දිගට කළාට बंधन दिग आश्रित प्रश्न अक्कर අන්නේම ප්‍රශ්නේන මාතෘකා මොනවද කියලා අඳුර ගන්න. ඒ මාතෘකා ගෙඩිමිටි මම හොයාගෙන ඔයාට අපේ පන්තිර සහභාගී වෙන ළමයිට මම දෙනවා. ඒ ළමයිට 50න් 40 ගන්න එක හරිම සිම්පල්. 40 උඩින් ලකුණකට එන එක. ඒ නිසා ඒකක් ගන්න එක සිහිනයක් නෙවෙයි. ඒතර මම ඒක අත්දැකීමත් එක්ක මම මේ ප්‍රතිඵලත් එක්කයි මම මේ කියන්නේ. ඒක නිසා ඔයා මේ වැඩ කටයුතු ටික කරන් තාමත් තරගයේ විවෘතයි. ඔයාට මුලින්ද මුලින්ම බින්දු ඉන්නලා මේ පයින් පාඩම් අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ මම මේ කියපු විදිහට වැඩ ටික කරන්න දැන් වැඩ ටික කරන්න පටන් ගන්න මොකද ළමයි ඔයා කෙමිස්ට්‍රි වලට එකක් අරගෙන හරි අනිත් සබ්ජෙක්ට් වලටත් මේ විදිහට වැඩ කළා එකක් අරගෙන හරි එතකොට ළමයි වැඩ දැන් එතකොට දවස ගන්න මොනවද කරන්න ඕනේ සර් මම ඒවට ඔක්කොටම මම උත්තර දීලා තියෙනවා මේ වීඩියෝ එකේ කොහොමද මම පල්ලෙහා ලින්ක් එකක් දාන ඒ ලින්ක් එක දාලා තියෙන Telegram group එකට දවස ගන්න කරන්න ඕනේ වැඩ කටයුතු ටික මොනවද කියලා මම ටයිප් කරලා ඔයාට PDF එකේ වෙනවා ඒ Telegram group එකේ. ඒතර ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර ඔයාලා හිතනවා සර් විස්තර කළා මදිද? අපි දවස ගන්න මොනවද කරන්න ඕනේ කියලා ඔයා විස්තර කළේ නැහැ. ඇයි ඒ විස්තර කළේ නැත්තේ? මම එතන Telegram group එකේ ඒක දවස ගන්න කරන්න ඕනේ වැඩේ මොකද්ද කියලා දාලා දෙන්න.
उपरीम शक्ति प्रदेश प्रश्न वाट्सएप मेसेज उत्तर दवसवा हर इन्हें मेतरी अभी नत्र हर पीवल कर।